ත්‍රයිනිකායක නායක ස්වාමීන් වහන්සේලාක පැත්තෙන් ඔවුන්ගේ මතයක් ඉදිරිපත් කළා තිබෙනවා. අපි දකින්න එකට ප්‍රධාන හේතුව මේ ව්‍යවස්ථාපති සංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව රජයේ බලධාරීන්ගේ පැත්තෙන් අනිකුත් වගකීම සමාජ සංවිධාන සමග සමාජ සංස්ථා සමග අවශ්‍ය දැනුවත් කිරීම අවශ්‍ය සාකච්ඡාව කරගෙන කරලා නැහැ කියන එක. ඒ නිසා ජාතිවාදී සහ විවිධ කණ්ඩායම් වලින් මතු කරන මත ටිකක් තමයි රටතොට වැඩිපුර සංසරණය වෙන්නේ. ඒක හොඳම උදාහරණය මේ ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය නැති කරනවා කියලා මතයක් රටතොට සුවිශාල වශයෙන් තිබෙනවා. මම අභියෝග කරලා අහනවා බෞද්ධාගමට තිබෙන දැනට ව්‍යවස්ථාවේ තිබෙන මේ ස්ථානය වෙනස් කළ යුතුයි කියලා කියපු ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙක් දේශපාලන පක්ෂයක් නැත්තම් ප්‍රධාන පෙළේ ආගමික නායකයෙක් කියපු අවස්ථාවක් තියෙනවා. එක තත්පර පහක වොයිස් කට් එකක් තියෙනවා. වාක්‍ය පහක නිවේදනයක් නැහැ. හැබැයි මතයක් හදලා තිබෙනවා බුද්ධාගමට තියෙන තත්ත්වය වෙනස් කරන්න යනවා කියලා. ඒකට පදනම් කරගන්නවා අර මහජන සාක්ෂි සඳහා වෙච්ච සාකච්ඡා සභාවේ ආපු මිනිස්සු සමහර අය කියපු එක අදහසක් පමණ. ඒ නිසා අපි දකින්නේ රයිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් මේ මතය ඉදිරිපත් කිරීමේ ප්‍රධානම කරුණ වශයෙන් අපි දකින්නේ මේ පිළිබඳ අවශ්‍ය සාකච්ඡාව ආණ්ඩුව පැත්තෙන් කරන්න ඇති. ව්‍යවස්ථාපිත සංස්කරණයක් පිළිබඳ ඕනම කෙනෙක්ට අදහස් දක්වන්න අයිතිය තියෙනවා. ඒක මහානායක ස්වාමීන් වහන්සේටත් තිබෙනවා. නමුත් අපි ඊටාම වකීමෙන් කියන්න කැමතියි රටේ ජන වරමක් තිබෙනවා ව්‍යවස්ථාපනස් කරන්න. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය කළ ජන වරමක් තිබෙනවා. විශේෂයෙන්ම විදායක ජනාධිපති ධුරය අහෝසි කර යුතු කියන කරුණ පිළිබඳවත් ජන වරම් ඇතිතරම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ජනතාවගේ මතයට කන් දීලා රාජ ආණ්ඩුව කටයුතු කළ යුතුයි. හැම මේ අමුතු දෙයක් නෙමෙයි. දැන් යුද්ධ සම්බන්ධව සාමින් වහන්සේලා ආගමික නායකයන් කව සමාරයක්ව යුද්ධ කරන්න ඕනේ කියලා. සටන් විරාම කිසුම් අස්සම් කරද්දී කියලා තියෙනවා. සරත් වංශක මහත්මයා අතනගොඩ ගන්න එපා කියලා මහානායක සාමින් වහන්සේලා ඒ සිවුනමම කිව්වා. ශිරාණි බණ්ඩාරනායක මෙතනිය අතනගොඩ ගන්න මෙයා එතුමියා පහ කරන්න එපා කියලා ඒත් මහානායක සාමින් වහන්සේලා කිව්වා. ඉතින් මහානායක සාමින් වහන්සේ කියනවා බාර වහන්න කියලා. දූෂී දේශපාලන අතනගොඩ ගන්න කියලා කියලා තියෙනවා. නයිට් රේස් පදින්න එපා කියලා කිව්වා. නුන්දාල්දා මාලිගාව ඉස්සරහා. ඒ නිසා මේ රටේම පාලකයෝ විවිධ අවස්ථාවලදී මහානායක සාමින්නාසලාගේ අදහස් යෝජනා සලකපු විදිහ තිබෙනවා. අපි දකින්නේ පැහැදිලිවම මේ ත්‍රිනිකායක මහානායක සාමින්නාසලාගේ අදහස තලිතට ගන්න ඕන. නමුත් ඒක බාධාවක් කරගත යුතු නැ ජනවරම ක්‍රියාත්මක කරන්න.